ගී හර සරණිය සුභාවිත ගීතේ ගේය පද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගී හර සරණිය ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය අපේ පාරම්පරික ජන ගීය ගොඩනැගිලා තියෙන්නේ හරිම සරල නාද රටාවන් විදිහට ඒ වුණත් මේ නාද රටා හරිම මිහිරි නාද රටා වගේම ජන ගීයේ පදත් හරිම සරලයි හැබැයි ඒ සරල පදවල ධ්වනිය ප්‍රබලයි ඒ හින්දාම අපි මේ චූල සම්ප්‍රදාය හැටියට සලකන ජන සාහිත්‍ය ජන කවි ජන ගී ජන කතා අනාදිමත් කාලයක පටන් महा संप्रदाय निर्माणकुवंट रुचिवेला दमदिनि युगे वेडविसु धर्मसेन हामुदुरुवन् सद्धर्मरत्नावलिली अद्दि अपे जनकथावल रचनाशैली असुरु करला तीनो एवगेम 550 जातक कथापोते ए कतुवर यतिवरुंटत् अपे जनकथा आभासे गन्नट हितिला तीनो गुत्तिले लियन वैत्तावे हामुदुरु हंस संदेशे लियन वीदागम मैत्री हामुदुरु परविय सललिहिनिय लियन अपे षड्भाषा परमेश्वर राहुल हामदुरु सिंहल गैमि जनकव्य आभासकर गान मेहत काले बोर्लस्कमे जी एच पेरेरा वगे किव्यान टिबेट जाति के महिंद हिमियान अपे जनकव्य गुरुकुटगेन निर्माण भीकरण ईटत् पस्से गुणदास अमरशेखर महागम शेखर वैनि किव्यनु तेहमाय श्री चंद्रत्न मानव सिंह महागम शेखर आनंद समरकोन सुनील शांत कीन अपे महा निर्माण करुण सिंगल गीतेटत् जन कवि जन गी आभासे लभागिन तीन मेतन मठ हितनो सनिदर्शन सहित ओबट मे करुण तहवरु करन अपे जातिक गीये निर्मातृवर आनंद समरकोन माचार्य सुनील रत्नायन कीन विधिट अपे मूलम वाग्गेय कार्य एतुमागे निर्माणेकिन ओबट निदसुनत् दक्वन्न मा कमति गैमि तरुणेक गम मेदीन यदि ओहुगे आद्रेट पात्र मेनिका नम युवतियो दकिन मेनिका इन्ने विलट बेहला केकटिया माल निलमी ओहु तवम ऐट तमंगे आद्रे प्रकाश करला ने एकाले मे अदकाले वगे आद्रे रालुवट गोरोसुवट प्रकाश करने हरम निर्माणात्मक दीर्थम आद्रे प्रकाश करान इति मे तरुण्यात उत्साह करनो एव संवादिकट हसुकर गान ఏతులిన్ ఊట పులువన్ని ఊగే ఆదరే పలకరన్ ఎన్నద మనికే మమాది అంబత కదంతక కతియమల్ ఓహలాసనై ఓహలాసనై ఓహ పితిచక కతియమల్ దియంబట బెహల కికటియమల్ నిలన్న ఎన్నది కేల అహన్ని ఆ సమగ పిలిసందరక్ గుడన గా గన్న మిసక్ ఈట వెడి దయక్ నేవే హబై ఓహ హితన దే నేవే ఇవెన్ని మహన్ प्रतिक्षेप करनो महान से इपागे योजना विरुद्ध हबे अय कियाने महान से वेन्नट इपा इन्नको गांग युरे कियला मितनिंग यान्न कियला निवे इन्नको गांग युरे कियला कियने किंग बहुत किस्याम दाहिर्याक लबेनो एहिंदा योहु ओहो लासनाय केकटिय माल केमिन यूरे नवतिन्नी ओन्न ओन्न रल पारत तिने नव मनिके के सुदु देले ओहो लासनाय ओहो लासनाय ओहो लासनाय ओहो मनिके अंदि देले මැනිකගේ සුදු සේලේ රළපාරට තෙමෙනවයි කියලා ඔහු කියන්නේ ඇයව කතාවට අල්ලගන්නයි. එතකොට ඔහුට ඉවුරේ ඉඳගෙන ඔහුගේ ආදරය ඇයට අඟවන්න ක්‍රමයක් ඇති කරගන්න පුළුවන්. ඒත් ඇය ඔහුට කියන්නේ තෙමිච්ච දෙන් ඔහේ තෙමිච්ච දෙන් ඒකට කමක් නැහැ කියලා. ඔහු දැන් මොකද කරන්නේ?
ඔහු ලාස්සනයි ඔහු ලාස්සනයි කිය කියා ඔහු කල්පනා කරනවා කොහොමද යලිත් ඇගේ අවධානය දිනා ගන්න කියලා මමත් මලක් නම් ඔය මල් කලඹේ මණිකේ නෙලනවන්නේ ඔහු හීන් කරේ සුදු අත දික් කරලා මල් නෙලාවියන්නේ මමත් මලක් නම් මණිකේ මාව නෙලා ගන්නවා නේද කියලා අහන ප්‍රශ්නේ ඇතුලේ ඇයට තමන්ගේ ප්‍රේමය අඟවන තරුණයා ඒ මල නෙලනව නේද කියලා අහන එක තුලින් තමන්ගේ ප්‍රේමය ඇයට ප්‍රකාශ කරනවා වගේම ඇයත් ඔහුට ප්‍රේම කරනවාද කියලා දැනගන්න උත්සාහ කරනවා. හීන්සරේ සුදු අත දික් කරලා කියනකොට සුදු අත කියන යෙදුමේ තමයි ඔහු ඇගේ ආදරය ඔහුට කොච්චර වටිනවද කියන එක සංකේතවත් කරන්නේ. ඔහු ඇගේ සුන්දර රූසපුඩ දක්වන ඇල්ම ඒ වචන තුලයි තියෙන්නේ. ඒත් ඇය දෙන පිළිතුරු මොකක්ද? කියුවත් ඔහු තමන්ගේ වැයම අත්හරින්නේ නැහැ. ඔහු මෙහෙම උපායක් යොදනවා. ඔන් එනවා මම ඔරුවේ නැගීලා මණිකේ ළඟට සැනේ. ඔහු හනිකට 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 එනවා ඔරුවට නැගීගනේ. මලක් වෙලා රළපහරට ගහගෙන යද්දි ඔහු කියන්නේ ඔරුවක නැගිලා මණික ළඟට හනිකට එනවා කියලායි. දැන් ඇය මොකද කරන්නේ? ඇයත් පරාජය වෙන්න කැමති නෑ. මිහින්දලක් නාල්ලා ගන්නවා කොහෙද එවිට මණිකේ. ඇය මාළුවෙකු ගෙවේශයෙන් එගුටට පිහිනනවයි කියලා කියද්දී ඔහු සිහින් දැලක්ලා අල්ලා ගන්නවා කියලා කියනවා. මෙතනදී ඇයි සිහින් දැලක්ලා කියන්නේ? එකක් තමයි දැලේ සිදුරු සිහින් වුණාම ඇයට රිංගා යන්න බැහැනේ. අනෙක් අතට දැල සිහින් නම් ඇයට රිදෙන්නේ නැහැනේ. හැබැයි ඇය ඔහුට පරදින්නේ. ඇය ආයෙත් මෙහෙම කියනවා. ගන්නවයසකට පුරුදු වෙසක් මම රූණ කියා යනවා. ඔහ එනවා එනවා පාසේ නෙනවා දුරුඩු රජෙකු වෙමිනේ. මාළුවෙකු වුණොත් සිහින් දැලක්ලා අල්ලා ගන්නවා කිව්වහම ඇය කුරුළු වෙසයක් ගන්නවා. හැබැයි කුරුල්ලන්ගෙන් විශාලම කුරුල්ල තමයි ගුරුලා. ඒකයි ඔහු කියන්නේ ගුරුළු රාජ්‍යයක් කළා ඇයව ලොහු බඳිනවා කියලා. අල්ලන්නේ මම එතකොට මණිකේව මගේ මේ ගීතදලේ. ඔහු එළනවා එළනවා වට කර ගන්නවා ලක්ෂණ ගීතදලේ. ඇය ගුරුලාට අල්ලන්න බැරි විදිහට සිවුම් වෙසක් ගන්නවා. සිවුම් වෙසක් කියන්නේ පියවි ඇහැට නොපෙනෙන වේශයක්නේ. එතකොට ඇයට නොපෙනී කොහොමද ඇයව අල්ලගන්නේ? ඒත් තරුණයාට නුවණක් පහළ වෙනවා. ඔහු කියන්නේ ඔහුගේ ලස්සන ගීත දැල එළලා ඇය අල්ලගන්න බවයි. අන්තිමේදී තරුණිය පරාජය පිළිගන්නවා. දැන් ඇය ඇයගේ ආදරය ඔහුට මෙන්න මේ විදිහට පළකරනවා. එහෙමයි ඇය ඇගේ ආදරය ප්‍රකාශ කරන්නේ. ඔහුගේ ආදරය බාරගන්නේ. ඔබ හා ගී කියමින් නටනවා මම එහි තුල සෑම කලේ කියන අදහස තුළ මොනතරම් ගැඹුරු සම්බන්ධතාවයක් ගැන ඇය ඉඟි කරනවද කියලා හිතලා බලන්න. අපට අපේම කියන්න පුළුවන් සිංහල ගීත කලාවක් නොතිබුණු යුගයක, අපේම කිව හැකි සංගීත සම්ප්‍රදායක් නොතිබුණු කාලයක ආනන්ද සමරකෝන් තමයි මේ ශාස්ත්‍රයට පිවිසලා ගේයපද රචනා කරමින් එහි තනු නිර්මාණය කරමින් ගායිකාවන් සමග ගායනා කරමින් අපේ සිංහල ගීත සම්පදාය පෝෂණය කරන්නේ. මේ ගීතයේ ඔහු රචනා කරලා තනුව සකස් කරලා ශිෂ්‍යාවක් සමග ගායනා කරනවා. ඔහුගේ సౌందර්යයෙන් පිරි හදවත මේ වචනවල අපට පැහැදිලිව පෙනෙනවා. එස්රාජ් කියන සංගීත භාණ්ඩේ තමයි ආනන්ද සමරකෝන්ගේ ප්‍රියතම සංගීත භාණ්ඩේ වුණේ. ජෝර්ජ් විල්ප්‍රඩ් අල්විස් සමරකෝන්, ඒ කියන්නේ ආනන්ද සමරකෝන්,
अपे सिंगल गीत संप्रदाय पुरोगामी अट उपहार्यक्म वेवा दैन अपे मे गीते यलित मुलसिट अगदक्वा श्रवणे करमि एहि आस्वाद्य विंदगन मनि के ममाद्यमत कदंतक कटियमल ओहलासनाई ओह पितिचक कटियमल ओहलासनाई ओह मैनी के सुधु देले ओहलासनाई ओह मैनी के सुधु देले ममत मलक नाम ओय माल कलंबे मैनिके नेलन वने ओह हिंसरे सुधु आत दिक्करला विमल नेलावियने ओह हानिकट एनवा ओरुवट नगीगने विहिंदलक लाला गन्नवा कोहेद एवित मैनिके ओह एनवा पासे नेनवा दुरुडु राजे कुवेनिने अल्लन्ने मम एत कोट मैनी केव मगे में गीत गले ओह एलनवा वाट कर गन्नवा लक्षण गीत गले අද සුපුරුදු පරිදි ගී හරසරණිය ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. නිෂ්පාදන සහාය පියුමි ඉදිරිසිංහ. ගී හරසරණිය ස්වදේශීය සේවයේ නිෂ්පාදනයක්.